गिरा पोतकयो ए मंत्रणे असा निमवा दें अपि अर खलिं कथा करपु मंत्रणे एक यानी कथा भाव ऐति उने मंत्रणे ऐति उने खा अतरद उत्तर पंचाल नुवर ब्रह्मदत्त रज्जुरुई केवट बमुनाई अतर सतरकान मंत्रणे केला एक हेंदिन्नुवा ए मंत्रणे ए कथा भाव ऐ अपि हेम हेंदिन्नुवे खान हतर अतर एम नत्तन देन्ने कतर सिद्ध विच्च सांगवादय कथा भाव එතකොට මේ සතර කන් මන්ත්‍රණය කියලා නම් කරේ දෙන්නෙකුට කන් එක්කෙනෙකුට කන් දෙකයි ඉතින් දෙන්නට කන් හතරක් අතර තමයි මේක ඇහෙන්නේ කියන එක තමයි මේ අදහස වෙන්නේ කොහොම හරි මෙන්න මේ මන්ත්‍රණය නිමවා ඒ කිය අසා නිමවා ඒ කියන්නේ මේ ගිරා පෝතකයා මේ ගිරවා අර දෙන්නගේ කතාබහ අසා අවසන් කරගන්න මේ කතාව අවසන් වෙනකන් හිටියා දැන් කතාව ඉවරයි දැන් මොකද කරන්නේ उन देदेना मंत्रणे कोट अंते यदेना कथा करवरुनाट पासी सालिक लाला पातट बान केनकुन में यदुन हुंदर मतक दियांद सालिक लाला के अन मेतना अभी कालीन दवसे मेटी कतराद केला मतक ने कुमारी मेतने ना अभी करगने आमु अभी यम्तिसी देयाक मल्लकट दाला अरियत एक यम किसी इलाके कट लाला पहातकट बाल ठीक है ना पहातकट में मैं पहात करना हरियत में आवश्य इलाके माल्ले कट यम दाल तो उटे साले का लाला पहातकट बाल किने कुन में माल्ले कट यम दाल हरियत में आवश्य तैन कट पहात करना पुत्गले को पारित दें किने कुन में केवट बमुना हिसे तो उटे अतने केवट बमुनाई රජතුමයිනේ ඉඳගෙන සම්මන්ත්‍රණය කර කර හිටියේ කතා පහ කර කර හිටියේ එතකොට කේවට්ට බමුණගේ හිසට වර්චස් කියලා වර්චස් පිටක් කියලා අසුචි පිටක් එහෙම නැත්නම් මල පිටක් හෙලා දැන් මේ විදිහට මේ කියන්නේ අර ගිරා ගිරවා කේවට්ට බමුණගේ හිසට අසුචි පිටක් කියලානවා මෙතන හෙලා කියන්නේ පූර්ව ක්‍රියාවාර්ථය ठीक है मुखे නවතත් තර විදිහටම අසුචි පිටක් හෙලලා ක්‍රීන් යන අනුකරණයෙන් හඬමින් කොලත්ෙන් උඩ නැගී දැන් මේ ගිරවා ශබ්ද නගමින් කොලත්ෙන් ඒ කියන්නේ අර කොළ වලින් වැහිලා තිබුණ අත්ෙන් කොලත්ෙන් කොලත්ෙන් උඩට නැගී ඉහළට නැගිලා මෙන්න මෙහෙම කියනවා කේවට්ටය තෝ තම ආගේ මන්ත්‍රණය සතරකන් මන්ත්‍රණයයි සිතයිද දැන් කියනවා මොකද කියන්නේ මේ ගිරවට කතා කරන්න පුළුවන් ඒ පඬිත ගිරවි කියන්නේ අපි ඔය සාමාන්‍ය සමාජයේ අපි උපහාසයට කියන පඬිත කෙනෙක් නෙමෙයි මේ උගතේ මේ උගත් ඥානවන්ත සතේ දැන් අපිට මේක එදා කතා කරන්න පුළුවන් ද ගිරවට එහෙම කොහොමද සිද්ධ වුනේ කියනක තර්ක කරගෙන ඉඳලා වැඩක් නැහැ විභාගෙට ගිහිල්ලා ඔයාලට උත්තර දෙන්න බෑනේ විභාගෙට මේ චේදී ආවම ප්‍රශ්නෙට උත්තර දෙන්න තියෙනවා අපේ ලෝකේ දන්න නොදන්න දේවල් බොහෝමයක් තියෙනවා. මේ වගේම අපි දන්න ඥාණය අපිට විස්තර කරන්න බැරි දේවල් බොහෝමයක් තියෙනවා මේ විශ්වේ. ඒ නිසා අපිට එකපාරම තීරණයට එන්න බැහැ. ඒ වගේම විවාද කරන්න අපි වගේ පුහුදු මිනිස්සු ගැලපෙන්නේ නැහැ. මහා බුද්ධිමත් අය මේවා මේ බුදුදහම සම්බන්ධ තියෙන දේවල් බොහෝ කරුණු බුද්ධි ගෝචර එහෙම නැත්නම් අපි වගේ කෙලෙස් බාර මනසකට වැටෙන්නේ නැති ගොඩාක් කරුණු තියෙනවා. ඉතින් අපි ඒක වෙනම කතාවක්. කොහොම හරි මෙතන
ඔන්න කොලත්යෙන් උඩ නැගී ඒ කියන්නේ අර කොළ වලින් වැහිලා තිබ්බ අත්තකනේ දැන් ගිරව හිටියේ මේ ගිරව ඔන්න උඩට මතුවලා එනවා අහලා ඉවරයිනේ කතාව දැන් ආයි කරන්න දෙයක් නැහැ ඇඟිලා කේවට්ටය මෙයා කියනවා කතා කරනවා කේවට්ටය තෝ තමාගේ මන්ත්‍රණය සතරකම් මන්ත්‍රණීයයි සිතයිද දැන් කියනවා නුඹ උඹේ ඔය කතාව හතරකම් මන්ත්‍රණී කියලා හිතනවද එහෙම නැත්නම් කන් දෙක කන් හතරකට විතරක් ඇහුණා කියලා හිතනවද දැන්ම සකන් වගියේ ඇයි සකන් වගියේ දැන් මේ වෙනකොට අහගෙන ඉන්නේ කවුද මෙතන ඉන්නවා බ්‍රහ්මදත්ත රජතුමා බ්‍රහ්මදත්ත රජු ඊළඟට කවුද කේවට්ට කේවට්ට ආචාර්ය කියමුකෝ අපි කේවට්ට ආචාර්ය හරි දැන් කේවට්ට ආචාර්යතුමා හිතාගෙන ඉන්නේ මෙන්න මේ කියන දෙන්න විතරක් එහෙනම් කන් හතරයි දෙන්න දැන් එහෙම නෙමෙයි උනේ දැන් මේ දා තව කෙනෙක් අහගෙන ඉන්නවා කවුද ගිරාපෝතකද දැන් ගිරාපෝතකත් මේක අහගෙන ඉන්නවා දැන් කන් දෙකයි 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 කන් හය එතකොට එහෙනම් කියනවා සකන්ව ගියේ දැන්ම කන් හයකට ඇහිලා ඉවරයි දැන් කියනවා කන් හයකට මේ වුණට ඇහිලා ඉවරයි ඊළඟට කියනවා මොකද සකන්ව ගියේ නැවත අටකනකට ගොස් ඒ කියන්නේ නැවත කන් අටකට මේ පණිවිඩය යනවා ඒ කියන්නේ තවත් කෙනෙක් අහනවා ඒ කවුද මහෞෂධ පඬිතුමාට දැන් මේ පණිවිඩය කියලා කියන්නේ එතකොට හතරයි දෙවරක් හතර අටයි එතකොට කන් අටකට යනවා කියනවා පසුව නොඑක් සිය කනකට යන්නේ යයි කීහ දැන් කියනවා දැන් මේ පණිවිඩය බොහෝ දෙනාට මේ පණිවිඩය යනවා ඉතින් කියන්නේ කන් සිය ගණනට කියන්නේ බොහෝ දෙනා අහනවා බොහෝ දෙනාට මේ පණිවිඩය දරගන්න ලැබෙනවා මේ දෙන්න විතරක් කතා කරපු මන්ත්‍රණේ හැඳින්නුවා සතරකම් මන්ත්‍රණේ කියලා මේ මන්ත්‍රණේ මේ කතා බහ දැන් තව ටිකකින් අට දිනකට කන් අටකට ගිහිල්ලා සිය දහස් ගණන් වෙයි බොහෝ දිනකට අහන්න ලැබෙනවා ඒ කියන්නේ මේ රහස දැන් රහසක් නෙමෙයි ඔයාලා දෙන්න විතරක් දන්න දෙයක් නෙමෙයි තව සුළු මොහොතකින් මේක විශාල දැනුවක් පුරා පැතිරලා යනවා මේ ගිරව කියන කතාව දැන් මොකද වෙන්නේ ගිරව මොකද කරන්නේ කොළ ගනුවයි කියද්දීම දැන් කොළ ගනුවයි කියන්නේ මේ කියන්නේ බල මෙන්න නැත්තම් ඌව අල්ල ගන්න කියලා කියද්දීම ඒ කියන්නේ කවුද කේවට බමුණ කියද්දීම ගිරව මොකද කරන්නේ පවනට බඳු වේගයෙන් පියාසර කොට ඒ කියන්නේ ඊටාම වේගි සුලග වගේ මෙතන කියන්නේ පවනට බඳු කියන අදහසින් අපි කියන්නේ සාමාන්‍ය ඊටා වේගි ප්‍රියාසර කොට පියාඹ ගිහිල්ලා මියුරු නුවරට ගොස් දැන් යනවා මියුරු නුවරට මෙයා ඉන්න නුවරට නගරයට ගිහිල්ලා මහෞෂධ පඬිතුයන් වහන්සේගේ ප්‍රාසාදයට වන්දනා ඔන්න අපිට දැන් චරිත තුනයි අපි දන්නේ දැන් අපි අලුත් චරිතයක් එනවා මහෞෂධ පඬිතුමා එතකොට මේ මහෞෂධ පඬිතුමා ඉන්න මාලිගයට යනවා දැන් ඔන්න මේ මාලිගයට ඇවිල්ලා ඉන්නවා මේ ගිරා පොතකියා ඇවිල්ලා මොකද කරන්නේ ඒ ගිරා පඬිතයන්ගේ මේ බඳු වතෙක් ඇත්තේය ඒ කියන්නේ මේ ගිරා පඬිතයන් කියන්නේ මේ ගිරවා මෙතන ගිරා පඬිතයන් කියලා හැඳින්වෙයි මේ බුද්ධිමත් එහෙම නැත්නම් නැනවත් ගිරවෙක් නිසා අනිත් ගිරවන් අතර වෙනසක් තියෙනවා අනිත් එක තමයි මෙන්න මෙතන මතක තියන්න විශේෂණයක් මේ ඉදලා තියෙනවා ඔයාලට මතකද විශේෂණ පදයේ යෙදුනා සමහර අවස්ථාවල නාම පදයට ඉදිරි දැන් කුඩා ගිරව දැන් මෙතන ගිනා පෝතක එහෙනම් මේක තමයි නාම පදේ මේක තමයි විශේෂණ ඔන්න පිටපස්සේ ඉඳලා තියෙනවා එතකොට මෙතන ගිරා පඬිතයන් කියන්නේ ඒ වගේ යෙදුමක් ගිරා පඬිතයන්ගේ මෙබඳු වතෙක් ඇත්තිය මෙන්න මේ වගේ පුරුද්දක් තියෙනවා මේ වගේ පුරුද්දක් තියෙනවා මොකද පුරුද්ද ඉදි කිසි කෙනෙකුන් ගිනා ඉතින් කිසි තැනකින් ගෙන හස්නා පඬිතයන් වහන්සේට පමණක් කිය යුතුනම් පඬිතයන් වහන්සේ කියන්නේ කවුද මේ මහෞෂධ පඬිතුමා ඉතින් යම් කිසි තැනකින් කොහෙටරි ගිහිල්ලා පණිවිඩයක් දැනගෙන මේ ගිරා පඬිතයන් එහෙම නැත්නම් මේ ගිරවා ආවනම් පණිවිඩයක් හොයාගෙන ආවනම් මොකක් හරි ආරංචියක් දැනගෙන ආවනම් පඬිත් ඒ පණිවිඩේ පඬිතයන් වහන්සේට පමණක් කිය යුතුනම් මහෞෂධ පඬිතුමාට විතරක් කියන්න ඕන නම් මොකද කරන්නේ යා මෙන්න මෙහෙම දෙයක් කරනවා උන්වහන්සේගේ
දසරුවට බස්නාහ උරහිසට ඇවිල්ලා උරහිස උඩ ඉන්නවා. ඉතින් අමරාදේවීනුත් ඇසුව මනානම් මොකද වෙන්නේ? ඇසුව මනා වීනම්. ඒ කියන්නේ අමරාදේවීනුත් ඇසුවාට ගැටලුවක් නැතිනම්. නැත්තම් අමරාදේවියට දැනගන්නට සලස්වන්න අවශ්‍ය නම් මොකද කරන්නේ? ඇකෙහි ගොස් ඉදිනාහ මහෞෂධ පඬිතුමාගේ ඇකේ ඔඩොක්කුවේ ඉන්නවා. ඉතින් බොහෝ දෙනා ඇසුව මනා වීනම් දැන් ඔන්න සලම කුවේ මහෞෂධ පඬිතුමා අහන්න ඕන මහෞෂධ පඬිතුමාගේ උරහිස ඉන්නවා. අමරාදේවියයි මහෞෂධ පඬිතුමයි කියන දෙදෙනා මැසිය යුතු නම් මහෞෂධ පඬිතුමාගේ ඔඩොක්කුවේ ඉන්නවා. දැන් ඊටත් වඩා සියලු දෙනා ඒ ඉන්න සියලු දෙනාම ඇසිය යුතු නම් බොහෝ දෙනාට කියන්න ඕනි නම් මොකද කරන්නේ? බීමට බස්නා බීමට බැලලා ඉන්නවා. ඒ දවස් ගිරා පඬිතුයෝ පඬිතයන් වහන්සේගේ දසරෝහි බැස වුන්හ. දැන් මේ දා මේ කියන දවසේ මොකද වුනේ? පඬිතයන් වහන්සේගේ එහෙම නැත්නම් මහෞෂධ පඬිතුමාගේ කොතනද හිටියේ? පුරහිසට බැහැලා ඉන්නවා. දසරෝහි බැස වුණාට එහෙනම් මොකද වෙන්නේ නැහැ. මේක කියන්න ඕනි මහෞෂධ පඬිතයන්ට විතරයි. ඒ සලකුණි ඒ සංඥාවෙන් රහස විනිය යුතුයයි අමරාදේවින් හා බොහෝ දෙන ඉවත්ව ගියර. දැන් අමරාදේවියයි අනිත් අය හැමෝමයි දන්නවා මේ කතාව. මහෞෂධ පඬිතුමාගේ උරහිසේ මේ ගිරාපෝත මේ ගිරා පඬිතුයෝ ඇවිල්ලා හිටියොත් අනිවාර්යයෙන්ම මේ ගිරා පඬිතුයෝ පණිවිඩයක් කියන්න තමයි ඉන්නේ මහෞෂධ පඬිතුමාට විතරක් රහස. ඒක දැනගත්ත නිසා මොකද කරේ? මේ අමරාදේවියයි අනිත් සේනාවයි එතනින් ඉවත් වෙලා ගියා. පඬිතයන් වහන්සේ සුවපෝතකයන් හැරගෙන මතුමාල් තලයට නැගී. මෙතන සුවපෝතකයන් කියන්නේ ඒ ගිරා පැටව. එතකොට පඬිතයන් වහන්සේ මහෞෂධ පඬිතුමා මේ ගිරවත් අරගෙන මොකද කරේ? මතුමාල් තලයට අතේ තියාගෙන ඒ මාලිගේ ඉහළම තට්ටුවට ගිහිල්ලා මොකද කරන්නේ? සම්බද මෙන්න මෙහෙම කියන සම්බද තොප විසින් කුමක් දක්නා ලදද? අනෝ මිතුර නුඹ කුමක්ද දැක්කේ? මොකද්ද දැක්කේ? කුමක් අසන ලදද? මොකද්ද ඇහුවේ කියලා විචාලසේක. ඇසුවේ ය ඇසුවා. ඉක්බිති ඊට පස්සේ ගිරා පඬිතුය බෝධිසත්වයන් වහන්සේට ගිරා පඬිතයා බෝසතන් වහන්සේ මහෞෂධ පඬිතුමාට මොනවද කියන්නේ? මම දේවීනි සියලු දඹදිව අනෙක් රජුරු කෙනෙකුන් සමීපෙන් කිසි බයක් නොදිටින්න. වෙනත් රජෙකුගෙන් කිසිම බයක් එහෙම නැත්නම් අනුතරක් මම දැක්කේ නැහැ. අනුතරක් සිදුවන බවක් මම දැනගත්තේ නැහැ කියන එක. දැන් මේ පණිවිඩය කියනවා ගිරාපෝත ගිරවා කියනවා. කාටද කියන්නේ? මහෞෂධ පඬිතුමාට. මම මඟුල් සල්ගස අත්තක් ඇතුලේ සැඟවි හිඳ. මම දැන් දැන් මඟුල් වචනය තවත් හම්බ වෙනවා. මේ මඟුල් මං අපි කලින් පැහැදිලි කරන් රජුරුවන්ගේ කඩුව මඟුල් කඩුව රජුරුවන්ගේ උයන මඟුල් උයන මෙන්න මේ විදිහට. එතකොට මෙතන මඟුල් සල්ගස ඔය රජුරුවන්ගේ උයනේ සල්ගස මඟුල් සල්ගස. එතකොට මඟුල් සල්ගස අත්තක් ඇතුලේ සැඟවි ඉඳ. මේ මඟුල් සල්ගසේ අත්තක් ඇතුලේ හැඟවි ඉඳලා මන්ත්‍රණය අසා නිමවාගෙන මන්ත්‍රණය සම්පූර්ණයෙන් අහගෙන කේවට බබුණාටට වර්චස් පිරා පිඩා එලා පියා. මේ වචනේ ඔයාලට මතක ඇති. මෙන්න මේ විදිහට කලින් කියලා දුන්නා. අපි දන්නවා නටා කියන එක මේ භාෂාවේ මෙයාල මේ ජාතක කතා වල බොහෝ විට ලියනවා නටා පියා. එතකොට ගයනවා කියනවා නම් ඒක ලියනවා ගයා පියා. මෙලන්ට දැන් මෙතන කිව්වා හෙලනවා කියන එක ඒක හෙලා පියා. මේන මේ විදිහට මේ මේ භාෂාවට මේ කියන්නේ නටලා මේ ගයලා මේ හෙලලා. එතකොට මෙතන හෙලා පියා කෙවට බමුණාගේ මුවට අසුචි පිටා හෙලලා ආමි පැමිණියමි කියා සියලු තමන් දුටු දෙයක් ඇසූ දෙයක් පඬිතේනට දැන් වූහ. දැන් පඬිතයන් වහන්සේට මෙහෙම නැත්නම් මහෞෂධ පඬිතුමාට තමන් අහපෝ දැකපෝ ඔක්කොම කිසිදු අඩුවක් නැතුව මහෞෂධ පඬිතුමාට දැන්වා කියවුවා. අනිත් එක තමයි දැන් මේ කියන අතරේ ඔයාලා මේක සරල බසින් කියන්න. මම මේ කියන කතාව දැන් උඩ ඡේදේ පොඩි ඡේදයක්. දැන් මේ ඊළඟ ඡේදේ කීයද පිටුව? 3 වෙනි පිටුව. මේ ඡේදේ ඔයාලා සරල බසින් කියන්න.
මේක බලාගෙන ඔහොමම ලියාගෙන යන්න. ලියලා තියාගන්න මේ පාඩම සම්පූර්ණයෙන් අවසන් වුණාන් පස්සේ මේ සතර කම් මන්ත්‍රයට අදාළ ඔයාලගේ අනිවාර්යෙන්ම මම ඉල්ලනවා. නම් කරලා ඉල්ලනවා මේ ඔයාලා ලියපු මේ සතර කම් මන්ත්‍රයට අදාළ සරල බසින් ලියපු කොටස් ඉදිරිපත් කරන්න කියලා. අපේ පන්ති කරන WhatsApp ग्रूप समूहट दस मम बल महौषध पंडित महौषध पंडित राज्योदय विचाल पंडितुमनि विचार प्रश्न अन्चारेपेन अदहसु महौषध पंडित बुद्धिमत्मसुंशी महौषधिगत्ता उदाहरण महौषध वर्तमान महोत्सव उपक्रमे मे चरपुरुष सेवे संबंधी